ඔබ දන්නවා මේ රටේ 30 අවුරුදු යුද්ධයක් තිබුණා. මේ 30 අවුරුදු යුද්ධෙටම රජයන් විවිධ වශයෙන් ආයෝජනය කරා. ඒ ආයුධ ගත්තා. ඒ ප්ලේන් ගෙනාවා. ඒ හෙලිකොප්ටරුත් ගෙනාවා. ඒ උණ්ඩත් ගෙනාවා. හැබැයි යුද්ධය අවසන් කරන්නට බැරි වුණේ ඇයි? යුද්ධය අවසන් කරන්නට බැරි වුණේ හැමදාම තිබුණු එක ප්‍රශ්නයක් නිසා. ඒ තමයි අපි ජාතියක් හැටියට අභිප්‍රේරණය වෙලා එකමුතු වෙලා තිබුණේ නැහැ. අපි මේ අවසන් කළ යුතුයි කියන තැන. ඔබ දන්නවද නොදන්නවද මම දන්නේ නැහැ. මවිසින් පෞද්ගලිකව මැදිහත්ව අපේ ආයතනයේ මිතුරන් එක්ක එකතු වෙලා නිර්මාණය කරපු අපි වෙනුවෙන් අපි ඒ ව්‍යාපෘතිය තුල අපිට පුළුවන් වුණා මේ ජාතිය මේ ශ්‍රී ලාංකික ජාතිය අභිප්‍රේරණය කරන්නට. ඔබට මතක ඇති ඒ යුද්ධය වෙලාවේ ප්‍රශ්න දෙකයි තිබුණේ. යුද්ධයට බැඳුණු සොල්දාදුවන් ගෙදර ගියාම ආපහු එන්නේ නැහැ. හමුදාවේ හැරයාමේ අනුපාතය 70% දක්වා ගියා. එතකොට දැන්වීමක් දැම්මම හමුදාවන් බඳව ගන්න හමුදාවට මිනිස්සු බඳව ගන්න බෑ. ඒ නිසා තමයි මේ යුද්ධය අවසන් කරගන්න බැරි වුණේ. නමුත් අපි ඒ කරපු ඒ අභිප්‍රේරණ වැඩසටහන අපි වෙනුවෙන් අපි වැඩසටහන ආණ්ඩුවට සතයක්වත් වැයවුන් නැති වැඩසටහන අපි අපෙන් හදවතෙන් කරපු වැඩසටහන අපේ ආතේ සල්ලි වියදම් කළ කරපු වැඩසටහන නිසා පෝලිං වලින් ආවෙ තරුණයෝ හමුදාවට බැඳෙන්න හමුදාවේ හැරයම් 104 දක්වා අඩු වුණා. මේ රණවිරුවන් කීප දෙනෙකුත් ඉන්න නිසා ඔබට අපි ආචාර කරනවා. ඔබ එදා යුද්ධයට යනකොට ජාතියක් ඔබත් සමග දැකිට හිටගත්තා. ඔබගේ පිටිපස්සෙන් හිටගත්තා. අන්න එදාට තමයි අපි දැක්කේ